69 දැනට ඉන්නා සත්වයන් නිවන් දැකීමෙන් ලෝකයේ හිස්වන කාලයක් වන්නේද මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ විසින් විසඳා නැත ලෝකයේ සත්වයෝ අනන්තයහ ලෝකයේ බුදුවරුන් පහළ වන්නේද කලාතුරකිනි එක් බුදු කෙනෙකුන් විසින් සූවිසි අසංඛ්‍යාක් සත්වයන් නිවන් දක්වන බව කියා තිබේ සූවිසි අසංඛ්‍ය ඊතා මහත් ගණනක් වූද ලොව ඉන්නා සත්ව සංඛ්‍යාවේ හැටියට එය ඊතා සුළු ගණනකි එක් බුදු කෙනෙකුන්ගේ සස්නක නිවන් දක්නා සත්ව සමූහය උපමාවකින් කියතොත් මහ සාගරයට කෙස් ගසක් දමා එසවුවාම එහි අගට එන දිය බිඳුව පමණ යයි කිය යුතුය නිවන් නොදක ලොව ඉතිරිවන සත්ව සමූහය සාගරයේ ඉතිරිවන ජල ස්කන්ධයේ මහත් බව කිය යුතුය. නිවනට ගිය සත්වයන්ගේ නැවත කවදාවත් මේ ලෝකයට ආපසු පැමිණීමක් සිදු නොවන බැවින් නිවන් දැකීමෙන් ලොව සත්වයන්ගෙන් අඩුවන බව සත්‍යකි. බිඳු ගණනක් ගැනීමෙන් සාගරයේ ජලයේහි අඩුවක් නොපෙනෙන්නා මෙන් නිවන් දැකීමෙන් ලෝකේහි සත්වයන්ගේ අඩුවක් නොපෙනෙන්නේය. ලොව ඇත්තේ සත්වයන් වැඩි කමේ කරදරයය. නිවන් දක්නා සත්වයන් ඇතුවාක් මෙන් කිසි කලක නිවනට නොයන සත්ව සමූහයකුත් ඇති බව කිය යුතුය. ඒ නිසා නිවන් දැකීමෙන් යම් කිසි කලක ලොව සත්වයන්ගෙන් හිස් වෙතැයි නොසිතිය හැක. සකල සත්වයන්ම නිවන් දුට හොත් ලෝකයේ සම්පූර්ණයෙන් හිස්වන බව නම් සත්‍යකි. එසේ වුවහොත් ඉතා හොඳය. එය ගැන බියවීමට කරුණක් නැත. බියවිය යුත්තේ නිවන් නොදක සිටින්නට වීම ගැනය. නිවනට නොපැමිණ සසර සැරිසරණ සත්වයාට නැවත නැවත ඉපදීමේ දුකද, ශරීරයේ දිරායාමේ දුකද, නොයෙක් රෝග දුක්ද, මරණ දුක්ද, අප්‍රිය පුද්ගලයන් හා වස්තුූන් මුණගැසීමේ දුකද, ප්‍රිය වස්තුූ ප්‍රිය පුද්ගලයන් නැතිවීමේ දුකද, ඌමනාදෑ නොලැබිය හැකිවීමේ දුකද, සෝකවන්නට හඬන්නට සිදුවීමේ දුකද, තවත් නොයෙක් කායික මානසික දුක්ද, අපායට යන්නට වීමේ දුකද පැමිණෙන්නේය. එබැවින් සසර සත්වයකු වශයෙන් සිටීමද මහා නපුරු බව කිය යුතුය.